ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 68 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව හා සමැඳිව හමුණු පුකුරෙන් වාර්තා වුණා එම 68 දෙනාගෙන් 22 දෙනෙකුම මේ වන විටත් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන වෙමින් පවතින අයවලුන් ඒත් එක්කම ඉතුළු 46 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් හටියට වෙනත් වෙනත් නිරෝධායන මධ්‍යස්ථානක නොවුනත් ඔවුන් නිරෝධායන වෙමින් හෝ සුවන් නිරෝධායන වෙමින් හෝ නිවෙස්වල සිටිද්දී තමයි මේ ආකාරයෙන් ආසාදිතයන් හැටියට සොයාගනු ලබන්නේ මේ අනුව විශේෂයෙන්ම ඊයේ දිනේදී හමු වුණ අයලුන් දිහා බැලුවම ඒ හමු වෙන අයලුන් බහුතරයම හමු වුණු ලබන්නේ දැනටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් එම ප්‍රදේශ යම් කිසි ආකාරයකට හුදකලාවක නැත්තම් සමාජයේ ගැටෙන තත්ත්වය නැති කරලා තිබෙන ප්‍රදේශ වලින් තමයි හමුවන්නේ මේ අනුව විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් හමුවන්නේ මිනුවන්ගොඩ ඒ වගේම ගම්පහ ප්‍රදේශ සහ කටුනායක කියන ප්‍රදේශ වලින් ඊට අමතරව ඉතාමත් සුළු සංඛ්‍යාවන් වත්තල කඳාන සහ කොළඹ කියන ප්‍රදේශනුත් හමු වෙනවා නමුත් කොළඹ ප්‍රදේශයෙන් හමුවන්නේ දෙන් දෙනෙක් ඊයේ දිනේදී ඒ වගේම මේ දක්වා යම් කිසි තාමත් සුළු පිරිසක් පමණයි කොළඹ ප්‍රදේශිනුත් වාර්තා වෙලා තිබෙන්නේ. දැන් විවිධ මේ අවස්ථාවේදී අපගෙන් විවිධ කටකතා පවත්වනවා තරජනයක් තිබෙනවා කියලා කොළඹ ප්‍රදේශයට රටේ ඕනම ප්‍රදේශයක යම් කිසි අවදානමක් තිබෙනවා ඔබගේ ප්‍රදේශයේ පුද්ගලයෙක් හෝ හමු වෙලා තිබෙනවා නම් ඒකේ අවදානමක් නැතුව නෙමෙයි. නමුත් කියන තරම් බරපතල අවදානමක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් අනිවාර්යයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය හෝ පනවනවා නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ ඉතාමත්ම අවදානම් කියන ප්‍රදේශවලට ඒක ස්ථිර වෙලා තිබෙනවා සනාථ වෙලා තිබෙනවා ඊයේ දිනේදී මේ ප්‍රදේශවලින් තමයි මේ ආකාරයෙන් ආසාදිතයන් හමුවන්නේ එතකොට මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යනවා තවත් යම අසමහරු අපගෙන් අහනවා ඇති වෙනවාද මේ ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය පනවගෙන මේ ආකාරයෙන් ක්‍රියා කරන අතරතුර මේ රටේ තිබෙන රෝහල් සංකීර්ණවල රෝහල් වල තිබෙන ඇඳම් ප්‍රමාණය ඇතිද නිරෝධායන මධ්‍යස්ථානය කරගන්න පුළුවන්ද ඒ වගේ ප්‍රශ්න අපිට යොමු වෙලා තිබෙනවා ඔව් අපි පටන් ගත්තේ මේ IDH කියන වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන එක රෝහලකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිකාර කරන්න ගත්තේ නමුත් අවශ්‍යතාවය අනුව ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය සෞඛ්‍ය ලේකම්තුමා අපේ මේජර් ජෙනරාල් සංජීව මුණුසිංහ මැතිතුමා පවිත්‍රාදී වන්‍යාරච්චි මැතිනිය අධ්‍යක්ෂක වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ කට්ටිය අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව සෑම විටම යම්කිසි ඇඳන් 100ක් 200ක් වැඩිපුර අවශ්‍යතාවයට වැඩිය රදවගෙන තමමින් තමයි ඉදිරිය ගැන හිතලා තමයි වැඩ කටයුතු කරමින් සිටින්නේ ඉතින් ඒකෙහිඳ එදා මේ රෝහල් එකකින් පටන් ගත්ත එක දැන් රෝහල් 14 16 වෙලා ඇඳන් තිබ්බ 100කට 150කට සීමාවච් එක අදට 1700ක් මේ කට්ටිය ඉන්නේ මේ ගෙවල් වලද නෑ නිරෝධා මේ ආසාදිතයෝන් ඔක්කොම ඉන්නේ මේ වෙනකොට රෝහලක ඒතර මේකෙන් තේරෙනවා 1700කටත් අධික සංඛ්‍යාවක් රෝහල් ගත කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර මේ අපගේ වෛද්‍ය නිලධාරි වරුන් බොහොම කැපවීමෙන් යුතුව කටයුතු කරනවා හෙද හෙද සේවිකාවන් වෛද්‍ය ශාස්ත්‍රීය සියලුමාවලු බොහොම කැපවීමකින් මොවුන් රැක බලා ගන්නවා ඉතින් ඒකින්ද එහි කිසිම අඩුපාඩුවක් තියන්න රජයේ මහිතන්නේ කිසිදු අවස්ථාවක් සලසයි කියලා කොයිත් කාර්යසාද බලකායේ මේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී අවශ්‍යයෙන් මේ සම්බන්ධයේ අවබෝධයක් අපිට තිබෙනවා ඒ වගේම තමයි නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අපි කිසිසේත් රටේ ජනතාව නිරෝධායන කරගන්න බැරි වෙන තත්ත්වයකට අපි පත් කරගන්නේ අපි මොන ප්‍රමාණයක් ආවත් අවශ්‍යතාවයේ අනුව අපි ඕ නිරෝධායන කිරීමට අනිවාර්යෙන්ම අපි කටයුතු කරනු ලබනවා